ආබාසට බලන්න බින්නක් දරුවනේ. අම්මලා ඔච්චර බත් කටවල් කවලා තියෙද්දී තමන්ගේ අම්මට එක බත් කටක් කවපු නැති කොල්ලු කෙල්ලු මෙතන ඉන්නවා. ඒත් යාළු වෙච්ච කෙල්ලට කැව්වා බත්. කොහෙවත් යන කෙල්ලෙකුට බත් කැව්වා. මේ කටට බත් කවපු අම්මට බත් කටක් කවලා නැහැ. මේ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ කොහොමනම් අල්ලන්නද? මේ මුනිවරු විශ්වාස කරපු ධර්මය නැසිලා නම් කොහෙවත් යන කෙල්ලන් දෙකේ කේ වරන් දුන්නා. තමන්ගේ අම්මට වස්ත්‍රයක් වරන් දුන්නේ නැහැ. තමන්ගේ අම්මගේ වස්ත්‍රයක් හොදලා නැහැ. තාත්තගේ වස්ත්‍රයක් හොදලා නැහැ. දරුවනේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කැමති නම් ওই ගුණේ උපද්ද ගන්න. ඔයාලට සමහර විට සිල් රකින්න අමාරු ඇති. මේ ධර්මයේ මතක තියාගන්න අමාරු ඇති. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න අමාරු ඇති. සමහර වෙලාවට මේ බාධාව එන්නේ අම්මගේ ආශිර්වාදෙ නැති නිසාද දන්නේ නැහැ. තාත්තගේ ආශිර්වාදෙ නැති නිසාද දන්නේ නැහැ. පින්වන්ත දුවෙක් හරි පින්වන්ත පුතෙක් හරි ඉන්නවා නම් දරුවනේ අද අදිස්ථානයක් ඇති කරගන්න ඒ දෙන්නට දුක් දෙන්නේ නැහැ කියලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සිදුවේ හැකි දේ සිදුවේ නොහැකි දේ දන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දරුවට හරියනවාමයි. නිදම් පහල නොවෙන්න පුළුවන්. ස්වීප් පැදෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. කරන රස්සාව වෙන්න පුළුවන් කරන්නේ. හිතේ සැනසෙල්ල ඉන්න පුළුවන්. වද දෙන්නේ නැහැ හිතට. මිහිරි ශ්‍රී සද්ධර්මයේ ඇහෙනකොට පිරිසිදු වස්ත්‍රයක උරණ සායමක් වගේ ඒ හිත්වලට උරනවා දරුවනේ. ටික ටික සිල්පද හදා ගන්නවා. මව්ගේ ආශිර්වාදය පියාගේ ආශිර්වාදය. ඔය කැම්පස් වල ළමයි ඉන්නවා උපාධි ප්‍රදානයේදී අම්මා තාත්තා ගෙන්නගෙන යන්න කැමති නැහැ අර නාකි දෙන්න කියලා. මෙහෙමත් ලෝකයක් රස්සාවක් කරලා පඩිය අතට ගන්නකොට වදපු අම්මා තාත්තා මතක් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? අකුරු කරවපු ගුරුවරු මතක් වෙන්නේ නැවොත් දැන් කියනකොට මතක් වුණේ අපිටත් ගන්නපු ගුරුවරු ඉන්නවා කියලා. මුල නහගෙන නම් දරුවනේ පිරිහීමක් මිසක් දියුණුවක් නම් නෙවෙයි. ඒ නිසා ඔබද අපි කරා ආවත් නැතත් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න අම්මට වද දෙන්නේ නැහැ කියලා. තාත්තට වද දෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි ඉස්සර ගෙවල් වල කිව්වේ. ඉස්සර ගෙවල් වල කිව්වේ හොරෙන් පැනලා යන කෙල්ලන්ට හරියන්නේ නැහැ කියලා. ගින්දර නිසා. නමුත් ඉතින් දේශ දෙවල් තිබ්බත් අම්මලා ආයේ බාර ගන්නවා. බාර ගත්තට රාපු සාබේ වදිනවා. අඳුරක් තියෙනවා ජීවිතවල. ඒ නිසා හැදෙන්න දරුවනේ පුළුවන්.